අයිබෝවන් අද මම ඔයාලට අරන් ආවා වෙනස්ම රෙසිපි එකක් මේක ජපන් කෑමක් හිරොෂිමා ස්ටයිල් ඔකොනොමියාකි කියලා තමයි කියන්නේ මම ඊට කලිනුත් ඔකොනොමියාකි රෙසිපි එකක් හදලා තියෙනවා ඊට වැඩියෙන් පින්ක චුට්ටක් විතර වෙනස් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා මුලින්ම මම මේකට ඕන බැටර් එක හදා ගන්නවා ඒකට කේක් පිටි මේස හැඳි 4කට ලුණු චුට්ටක් දාලා වතුර මේස හැඳි 6ක් දාලා හොඳට කැට නැති වෙන්න බැටර් එකක් හදා ගන්නවා දැන් අපි ඒක පැත්තකින් අරන් තියාගමු. ඔයාලට කේක් පිටි වෙනුවට පාන් පිටි පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ අතරේ මම නූඩල් එක හදා ගන්නවා. මම ෂණික නූඩල්ස් පැකට් එකක් තමයි අරගත්තේ. ජපානයේ නම් මේ වෙනුවට යකිසෝබා කියන නූඩල් එක තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට කැමති නූඩල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. පැකට් එකේ තියෙන විදිහට මම නූඩල් එක හදා ගන්නවා. ඔයාලා රසකාරක පැකට් එක පාවිච්චි කරන්න කැමති නැත්නම් සාමාන්‍ය නූඩල් එකක් ලුණු ගම්මිරිස් ටිකක් දාලා රසට හදාගෙන මේකට පාවිච්චි කරන්නත් පුළුවන්. නූඩල් එකත් චුට්ටක් පැත්තකින් තියාගෙන අපි බලමු කොහොමද සෝස් එක හදාගන්නේ කොහොමද කියලා. මම මේකට සෝයා සෝස් මේස හැඳයි, ඔයිස්ටර් සෝස් මේස හැඳි භාගයයි, තක්කාලි සෝස් මේස හැඳි භාගයයි, සීනි තේ හැඳි භාගයයි මේ වගේ පොඩි භාජනයකට දාලා මික්ස් කරගන්නවා. දැන් අපි බලමු පෑන්කේක් එක හදාගන්නේ කොහොමද කියලා. අපි හදාගත්ත බැටර් එකෙන් මේස හැඳක් විතර ඉතුරු කරලා ඉතුරු ටික මම මේ විදිහට පෑන් එකේ රවුමට දාගන්නවා. ලස්සනට රවුමක් වගේ හදාගන්න. දැන් මම ඊට උඩින් හීනියට තිරු කපාගත්ත ගෝවා ටිකක් තියාගන්නවා. ගෝවා ග්‍රෑම් 150ක් විතර මම අරගෙන තියෙනවා. ගෝවා හොඳට රවුමට දාගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මම මේකට උඩින් උඹලකඩ කුඩු ටිකක් ඉහ ගන්නවා. උඹලකඩ කුඩු මේස හැඳක් විතර මම පාවිච්චි කළා. අපේ රස ටිකක් ගන්න ඕන නිසා මම ඊට උඩින් කෑලි මිරිස් ටිකක් එහෙමත් දාගන්නවා. දැන් මම මේ තියාගන්නේ බේකන් ස්ලයිසස්. මම අරන් තියෙන චිකන් බේකන්, ඔයාලට පෝක් බේකන් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම අර ඉතුරු කරගත්ත බැටර් එක මේ විදිහට චුට්ටක් උඩින් දාගන්නවා. මේක බේකන් එක චුට්ටක් හයි වෙලා හිටින්න ඕන නිසා. ඊට පස්සේ පරිස්සමට අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මේ වෙලාවේ ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න. මේ විදිහට පරිස්සමට අනිත් පැත්ත හරවගත්තට පස්සේ පොඩ්ඩක් එහෙම වෙලා තිනවන රවුම හරියට ආයෙත් හදා ගන්න ඕනේ. දැන් මම මේක වෙන ලිපකට මාරු කරලා මම බිත්තරයක් හදා ගන්නවා වෙන පෑන් එකක් ලිපේ තියලා. බිත්තරයක් මේ විදිහට කඩලා දාලා ඒකත් හොඳ අර ප්‍රමාණයෙම එන්න රවුමට හදා ගන්න ඕනේ. මේ විදිහට බිත්තරේ හොඳ රවුමට හදාගත්තට පස්සේ මම මේකට ලුණු කුඩු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක්, උම්බලකඩ කුඩු ටිකක් ඉහ ගන්නවා ආයෙත්. ඊට පස්සේ අපි කලින් හදාගෙන තියාගත්ත නූඩල් එක මේකට උඩින් මේ විදිහට රවුමට හිටින්න දාගන්න ඕනේ. විනාඩි දෙකක් විතර ගියාට පස්සේ අපේ අර අනිත් පෑන් එකේ තියෙන පෑන්කේක් එක මම අරගෙන මේක උඩින් තියාගන්නවා. එතකොට බේකන් ටිකත් හොඳට ෆ්‍රයි වෙලා තියෙන්නේ. දැන් මම මේක අනිත් පැත්ත හරව ගන්නවා බිත්තරේ උඩට හිටින විදිහට. දැන් අපි අර කලින් හදාගත්ත ඔකොනොමියාකි සෝස් එක මේකේ ගා ගන්න ඕනේ. මම මේ විදිහට බ්‍රෂ් එකෙන් මේකේ ඔක්කොම සෝස් ටික ගා ගන්නවා. ලිප ඔන් එකේ තියෙන, ලිප ඕෆ් කරේ නැහැ. අඩු ගින්දරේ ලිප තියා ගන්න ඕනේ. ඊට පස්සේ මම මේක උඩින් ආයෙත් උඹලකඩ කුඩු ටිකක් ඉහ ගන්නවා. මේ සැහැන්දක් විතර ඉහ ගන්න ඕනේ. ඊට පස්සේ ඊට උඩින් මම කපාගත්ත ලුණු කොළ ටික දා ගන්නවා. මේ ඔකොනොමියාකි එක මෙහෙමත් රසයි. මේ විදිහටත් කන්න පුළුවන්. ඔයාලා මයෝනීස් එකතු කරගන්නවා නම් ලුණු කොළ දාන්න කලින් මයෝනීස් එකතු කරගන්න පුළුවන්. ලුණු කොළ දාගත්තට පස්සේ මම ලිප ඔෆ් කරලා ප්ලේට් එකකට මාරු කරගත්තා. මම පෙන්නනම් මයෝනීස් දාගන්නෙත් කොහොමද කියලා. අපේ ගෙදර එක්කෙනෙක් කන්න කැමති නෑ මයෝනීස් එක. ඒ නිසා මම මේ විදිහට හදලා ගත්තා. මම මේ විදිහේ කෑල්ලක් කපලා පෙන්නනම් මයෝනීස් දාගන්න. මයෝනීස් දාගත්තාම තමයි ගොඩක්ම රස. මේ විදිහට ඔයාලට පුළුවන් මයෝනීස් උඩින් දාගන්න. මම මේ විදිහට මයෝනීස් දාලා ගැරපෙන් චුට්ටක් හැමතැනම යන විදිහට මයෝනීස් ටික හදා ගන්නවා. හරිම රසයි මේ ඔකොනොමියා කේක. ඔයාලත් හදලා බලන්න, වෙනස්ම රසයක්. හරිම ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ජපන් කෑම වලට ආසය ගොඩක් කැමති වෙයි මේ රෙසිපි එකට. ඉතින් ඔයාලත් හදලා බලන්න, හදලා රස කොහොමද කියලා මටත් කියන්න. ඉතින් ඔයාලද මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. තාමත් ඔයා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟ තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ රසම රස රෙසිපි එකකින් ඔයාලව හමු වෙනකන් සුබ දවසක් ඔයාලට.